ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය අද ලිට්‍රෝ ගෑස් සමාගමට පැමිණියේ ගෘහස්ථ ගෑස්වල ප්‍රමිතිය විමසා බැලීමටයි. නමුත් කාර්යාලයේ දුරටු අගුළු දැමීම නිසා කිසිවෙකුටත් ඇතුල් වීමට හැකි වුණේ නැහැ. අපිට දැන් කළමනාකාරතුමාට ලිපියක් බාර දෙන්න ඕනේ. මේ ගෑස් පුපුරනවානේ හැමතැනම. ගෑස් පුපුරන නිසා ඒකට ලිපිය බාර දෙන්න අරින්න මේක. මේ මිනිසුන්ගේ බර උස්සන් එනකොට දැක්ක ගමන් අවහනව දොරවල්. පසුව පිරිස ලිට්‍රෝ කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළා. මේ ගෙවල් වල පිපුරුවා නම් මුන්ට තේරි. මැතිඇමතිවරුන්ගේ ගෙවල් වල පිපුරුවා නම් අද තේරෙයි මේ ගෑස් පුපුරණයේ තියෙන ප්‍රතිපාතිය. ඒක නිසා මේ ලියුම බාර ගන්න තුරු අපි මෙතන වාඩි වී සිටිනවා. එම ස්ථානයේට පොලිස් නිලධාරීන් පැමිණ ලිට්‍රෝ සමාගමේ කළමනාකාරීත්වයට ලිපියක් බාර දීමටද අවස්ථාව සලසා දුන්නා. ඔබතුමාලා සංයුතිය මේ වෙනස් කරා කියලා ඔබතුමාලා පිළි අරගෙන තියෙනවා. අපි අහන්නේ. එතකොට අපි දැන් මෙතන ඉන්න කරුණාකරුවන් විදියට අපිට මේ අධ්‍යක්ෂ මණ්ඩල නිසා රැබිනල් මණ්ඩල ගන්න තීරණ සම්බන්ධව ඒගොල්ලෝ ගත්තට පස්සේ අපි ඔබතුමාලාට මොනවද පැහැදිලි කිරීමක් කරනවා. ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමේ සමාජිකයින් එම ස්ථානින් පිටවීමට සූදානම් වන අවස්ථාවේ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීකයෙකු වන හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කාඳගම මහතා එම ස්ථානයට පැමිණීමත් සමග ඇති වූ තත්ත්වයයි මේ. මේ දැන් මේ රජයේ මැරයෝ වල තියෙනවා. මේ රජයේ මැරයව දාලා තමයි අද මේ ප්‍රශ්නේ ඇති කරන්නේ. මෙන්න මේ විදියට ඇවිල්ලා තියෙනවා. අපි ජනතාවගේ ප්‍රශ්න කියන්න ආවේ. මේ මිනිස්සුනේ මැරෙලා සීතලයි. මේ ගෑස් කම්පැනි මේ හොරා ගැන ලංකාවම දන්නවා. බැසිල් රාජපක්ෂ මහත්තයෝ අහිංසක ජීවිතත් එක්ක මේ වගේ මැරයව සෙල්ලම් කරන්න එපා.